සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් plant technology youtube channel එකත් එක්ක එකතු වුණ ඔයාලා. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකක් ගෙනාවා අපි 9 මිරිස් බීජ කොහොමද හරියට තවන් දාගන්නේ කියලා. ඉතින් අද මම ඔයාලට අරන් ආවලා තියෙන්නේ අපි කොහොමද 9 මිරිස් පැලගෙහිවයක් අපි ශේෂ්ත්‍රේ හරියට හිටවගන්නේ කියලා. ඉතින් මුලින්ම ආරාධනා කරනවා මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් plant technology youtube channel එක දැන්ම subscribe කරන්න ඊට අපිට තියෙන bell icon එක click කරලා notification bar එක on කරගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එක දාපු ගමන් බලා ගන්න පුළුවන් ඔයාලගේ notification bar එකේ. ඉතින් අපි යන් වීඩියෝ එකට. ඉතින් 9 මිරිස් වගාවක් සිද්ධ කරද්දී සාමාන්‍යයෙන් 9 මිරිස් වගාවකට අවශ්‍ය වෙන්නේ අනිත් භෝග වගේ 100%ක ආලෝක ප්‍රමාණයක් නෙමෙයි. 150 70%ක ආලෝක තත්ත්වයකදී මේ 9 මිරිස් ශාකයේ හොඳින් එයාගේ වර්ධනය සහ ප්‍රජනනීය කාර්යය සිද්ධ කරනවා. ඉතින් මේ ආකාරයෙන් අපි සාමාන්‍යයෙන් තෝරගන්න ඕනේ කෙලින්ම ඉරේඩිය නොවැටෙන 50ත් 70ත් පමණ ආලෝක ප්‍රමාණයක් ලැබෙන බිම් ප්‍රදේශයක්. ඒ වගේම බිම් ප්‍රදේශයේ තනිතරා බිමක් කරනවා නම් වඩාත් හොඳයි. ඉතින් අපි මුලින්ම කරන්නේ මේ තෝරගත්ත ප්‍රදේශය පිරිසිදු කරගන්න එක. ඉතින් ඊට පස්සේ අපි මූලික බිම් පෙරලීම් සිදු කරනවා. මූලික බිම් පෙරලීමේදී සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 10ක් 12ක් පමණ යටට අපි මුලින්ම බිම් පෙරලීම සිදු කරනවා. මේ බිම් පෙරලීම සිද්ධ කරන අතරතුර අපිට මේ ගල් මුල් සහ තියෙන රොඩු ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් ඉවත් කරගත්තට පස්සේ අපි දෙවනි පෙරලීම සිද්ධ කරනවා. මේ දෙවනි පෙරලීම කියන්නේ කැට පොඩි කරන ක්‍රියාවලියට. ඉතින් ඒ වගේම අපි කැට පොඩි කරගත්තට පස්සේ පාත්ති දාන්න ඕනේ. මේ ආකාරයෙන් කාණු දාලා අපි පාත්තියක් දාගන්න ඕනේ. සාමාන්‍යයෙන් එලි කලාපේ සහ අතරමැදි කලාපේ නම් නිර්දේශිත ආකාරය වෙන්නේ අඩි 3ත් 4ක් පමණ පළල පාත්තියක් දාගන්න ඕනේ. ඉතින් ඒකේ දිග තීරණය වෙන ඔයාගේ ශේෂ්ත්‍ය අනුව. ඉතින් මේ පාත්ති දාද්දී අනිවාර්යෙන් වියලි කලාවේ සහ අතරමැදි කලාවේ නම් ටිකක් උස අඩුවෙන් තමයි අපි යොදන්නේ. මොකද ජල ප්‍රමාණය ඉතාමත් තවම නිසා. ඒ වගේම තෙත් කලාපේ ඔයා පාත්තියක් හදනවා නම් අනිවාර්යෙන් පාත්ති ටිකක් උසට දාන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් අපි පාත්ති දාගත්තට පස්සේ අපි වලවල් කපා ගැනීම සිද්ධ කරනවා. මේ කලවල් කපාගද්දී වලවල් දෙකක් අතර දුර සාමාන්‍යයෙන් අඩි කමාරක් අඩියක් පමණ තියාගන්න ඕනේ. ඉතින් අපි වලවල් ටික හදාගත්තට පස්සේ අපි මූලික පොහොර මිශ්‍රණය යොදනවා. සාමාන්‍යයෙන් මූලික පොහොර මිශ්‍රණය යොදද්දී යොදන්නේ මඩපොහොර, ඒ වගේම මියුරිට් ඔෆ් පොටෑෂ් තමයි මෙතන යොදාගන්න තියෙන්නේ. ඒ වගේම කම්ප්ලෙක්ස් පොහොර එකකුත් යොදාගන්න තියෙනවා මේ සමගම කලවම් කරලා. රසායනික පොහොර යොදාගත්තට පස්සේ ඊළඟට අපි මේකටම කාබනික පොහොර එකතු කරනවා. මේ ආකාරයෙන් අපි වලවල් වලට කාබනික පොහොර එකතු කරගන්නවා. අපි කාබනික පොහොර එකතු කරගත්තට පස්සේ අපි දවස් දෙක කාලයක් මේ ශ්‍රේෂ්ඨය මෙහෙමම තියන්න අරින්න ඕනේ. එතකොට අපේ පෝෂක ටික, ඒ කියන්නේ අපේ පොහොර ටික හොඳින් පසට උරා ගැනීම සිද්ධ කරනවා අපේ රසායනික පොහොර විශේෂයෙන්. ඒ වගේම කාබනික පොහොර මගින් තවදුරටත් පෝෂක එකතු කර ගැනීම සිද්ධ කරනවා. ඒ වගේම රසායනික පොහොරවල කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් මේ කාබනික පොහොර දායකත්වයේ ලක්වනවා. ඉතින් ඔයාලට මේ වෙන්නේ දවස් දෙකකට පස්සේ අපේ ශ්‍රේෂ්ඨය දැන් පැල හිටවන්න සුදුසුයි. ඉතින් අපි මුලින්ම පැල හිටවන්න කලින් අපි මේ ශ්‍රේෂ්ඨයට ජල සම්පාදනය කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ජල සම්පාදනයක් යටතේදී පැලයක් සිටවද්දී පැලය තාවනේ ඉඳලා ශ්‍රේෂ්ඨයට එද්දී ඇතිවන පීඩනය, ශාකයට ඇතිවන පීඩනය අවම කරගන්න පුළුවන්. මේ ආකාරයෙන් ජලය පැලය සම්පාදනය කරලා තියෙද්දිම අපි පැල හිටවද්දී එහෙමගින් ශාකයේ මුල් වලට ඇතිවන පීඩනයද තවදුරටත් පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් අපි හිටවද්දී සාමාන්‍යයෙන් එක වලකට එක පැලයක් ගන්න තමයි සාමාන්‍යයෙන් හිටවන්නේ. එතකොට ඒ ශාකයට නිදහසේ වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි තාවණයෙන් පැල එළියට ගලවලා ගද්දී තාවනට හොඳින් වතුර යොදන්න පුළුවන්. එමගින් අපේ ඉතා කුඩා පැලවල මුල් කැඩීම පාලනය කරගන්න පුළුවන්.
ඉතින් අපි සාමාන්‍යයෙන් පැල හිටවගෙන ඉවර වුණාට පස්සේ මේ ආකාරයෙන් ගිනි සීරියා කොළමකින් අතුරුණුවක් අපේ පාත්ති මතට යෙදීම සිද්ධ කරන මේ විශේෂයෙන්ම සිද්ධන්නේ වියලිසා අතරමැදි කලාපයේ ඉතින් ඒ වගේම මේ මගින් මේවා යොදා ගැනීම මගින් තවදුරටත් කාබනික ද්‍රව්‍ය අපේ පසට එකතු වීම සිද්ධ වෙනවා මේ වෙන්නේ අපි වගාව හිටවගත්ත ශාක ටික මාසයක් ගියාට පස්සේ පේන ආකාරය දැන් මේ ශාක වර්ධනය වීම ආරම්භ වෙලා මේ ආකාරයෙන් වර්ධනය වීගෙන එනවා සාමාන්‍යයෙන් 9-20 පැලයකද හිටවලා මාස දෙකමාරක් තුනක් ඇතුළත පළමු අස්වැන්න ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන් ඒ වගේම ඔයා යොදන පොහොර අණුව මේ අස්වැන්නේ ප්‍රමාණය තීරණය කරනවා සාමාන්‍යයෙන් රසායනික පොහොර යොදනවා නම් විචාල අස්වැන්නක් ලබා ගන්න පුළුවන් කාබනික පොහොර යොදනවා නම් ටිකක් අඩු අස්වැන්නක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, ඊට හැපෙත් තියෙන bell icon එක click කරන්න. ඉතින් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එක අපි ආයෙත් හම්බුමු.